Aí, vou fazer. දූල පුතල හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි ජපන් භාෂාව පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට සුබ සන්ධ්‍යාවක් දූල පුතල හැමෝටම. අපි අන්තිමට කතා කරපු අකුරු ටිකේ ඉඳන් පොඩ්ඩක් ආපහු මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කරපු යා යු යෝ රාරි රු රේ රෝ කියන අකුරු ටික කතා කරලා අපි අන්තිම අකුරු ටික අද ඉතුරු අකුරු තුනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සර් ඕකේ ඔක්කොම අකුරු ටික මට මේ මේ ෆොටෝ ටික එවන්න පුළුවන්ද? මේ මේ PDF එක පස්සේ දාන්න බලාපොරොත්තු වෙනවා. තව ටිකක් දවසක් ඉන්න. තව සතිය දෙකකින් විතර. ඔක්කොම අකුරු තියනවාද මේ PDF එකේ? ඔව් සේරම තියෙනවා. ඒක නිසා තව ටික දවසක් ඉන්න. අපි බැලුවොත් එහෙම යා කියන අකුර අපි මෙතන ලියන්න බලාපොරොත්තු වෙන්නේ යා කියන අකුර. අපි බැලුවොත් එහෙම එතකොට යා කියන අකුර කොහොමද ලියන්නේ කියන එක. යා කියන අකුර අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනි ස්ටෙප් එක, පළවෙනි ස්ටෙප් එක මේ කොටස. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක මේ කොටස, තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. යා කියන අකුර අපි ලිව්වේ, යා කියන අකුර ලිව්වේ. ආපහු පාරක් මල් ලියන්න බලාපොරොත්තු වෙනවා. දෙපාරක් විතර සේරම අකුරු ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ආපහු පාරක් ලිව්වොත් එහෙම යා කියන අකුර පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවැනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ආයුබෝවන්. අපි යා කියන අකුර මේ ලියන්න. එතකොට අපි ස්ටෙප් තුනයි. එතකොට යා කියන අකුරේ සර් ඔව් කියන්න. සර් මම දැන් ආවේ ලොග්ුණේ සර් මොනාරි දුන්නද? නෑ මෙතන ඉඳන් අපි පටන් ගත්ත දැන් පටන් ගත්ත විතරයි. ඕකේ ආයුබෝවන්. අපි වැලුවොත් එහෙම එතකොට අපි යා කියන අකුර මෙතන කීප පාරක්ම අපි ලිව්වේ. එතකොට අපි ඊළඟට ඒකේ උදාහරණ ටික මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වැලුවොත් එහෙම යා කියන අකුරට අපි උදාහරණ ඉගෙන ගත්තේ යා. යා කියලා කියන්නේ ඊතලයට. යා කියලා කියන්නේ ඊතලයට. ඊළඟට යසයි කියලා කියන්නේ එළවලු වලට. යා කියලා කියන්නේ ඊතලයට, යසයි කියලා කියන්නේ එළවලු වලට. ඊළඟට අපි යු කියන අකුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන යු.
අපි බැලුවොත් එහෙම එතකොට ස්ටෙප් දෙකයි. එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් දෙකයි යු කියන අකුර. ආපහු පාරක් මල් ලියන බලාපොරොත්තු වෙනවා. පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් දෙකයි යු කියන අකුර අපි ලිව්වේ. සර් හැමිට හෙන්නේ. ඔව්, මම මෙතන මේ ලිව්වේ යු කියන අකුර. යු කියන අකුර ලිව්වේ. එතකොට අපි එතකොට යු කියන අකුර තව පාරක් මල් ලියන්නම් එන්නම්. එතකොට යු කියන අකුර තව පාරක් ලියන්න. ඔව් කියන්න. ඉස්සෙල් අකුර මොකද්ද දුන්නේ? යා කියන අකුර අපි මතක් කිරීමක් කරේ. එතකොට මේ ඊළඟ අකුර යු කියන අකුර අපි මේ ලියන්නේ. අපි යු කියන අකුර තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට යු කියන අකුර ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. මේ කොටස පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් දෙකයි යු කියන අකුර අපි ලිව්වේ. යු යු කියන අකුර අපි ලිව්වේ. හෙමිහිට ඇහෙන්නේ. මං හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒක නිසා අකුර ලියන විදිය බලාගන්න එක මේ මල් එක කියන්නේ අකුර ලියන විදිය විතරයි. එතකොට අපි කලින් කතා කරපු අකුරු මතක් කිරීමක් කරන්නේ මේ. අපි යු කියන අකුරට උදාහරණ කතා කරා. යුකි කියන එක, යුකි කියලා කියන්නේ හිමවලට. යුකි යු කි යුකි කියලා කියන්නේ හිමවලට. යුමි කියලා කියන්නේ, යුමි කියලා කියන්නේ දුන්නට. යා කියලා කිව්වේ ඊතලයට. යුමි කියලා කියන්නේ දුන්නට. යුකි කියලා කියන්නේ හිමවලට. අපි ඊළඟ අකුරට යන්න බලාපොරොත්තු වෙනවා යෝ කියන අකුර. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝ කියන අකුර. අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. යෝ යෝ කියලා කියන්නේ එතකොට අපි කතා කරන. එතකොට යා යු යෝ තුන්වෙනි අකුර. යා යු යෝ කියන අකුර එතකොට අපි ලියා. ආපහු පාරක් මල් ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට යෝ කියන අකුර. යෝ කියන අකුර අපි බැලුවොත් එහෙම යෝ කියන අකුර එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස.
යෝ කියන අකුර. ස්ටෙප් දෙකයි යෝ කියන අකුර අපි ලිව්වේ. අපි බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. යෝ කියන අකුර. යෝ කියන අකුර අපි ලිව්වේ එතකොට මෙතෙක් කල් අපි කතා කරපු වීඩියෝ ටික සේරම වෙබ් පේජ් එකේ දාලා තියෙනවා. පාසල ඩොට් ටෝකියෝ කියන එක බැලුවහම දුරපුතාලට එකෙන් පුළුවන් බලන්න. එතකොට ඒකේ ඉංග්‍රීසි පන්ති ඒවත් තියෙනවා. එතකොට ජපන් පන්ති ඒවත් තියෙනවා. අනිත් පන්තිවල ඒවත් තියෙනවා. එතකොට ඒවයි වීඩියෝ අපි බැලුවොත් එහෙම මේකට උදාහරණ යොමු. යොමු කියලා කියන්නේ කියවනවා. යොමු. යොමු කියලා කියන්නේ කියවනවා. යොමු. යොමු කියලා කියන්නේ කියවනවා. ඊළඟට යොරු. යොරු කියලා කියන්නේ රාත්‍රී කාලේ. යොරු. යොරු කියලා කියන්නේ රාත්‍රී කාලේ. යොමු කියලා කියන්නේ කියවනවා. එතකොට අපි මෙතන කතා කරන එතකොට ඒකේ උදාහරණ දෙක. එතකොට එකක් යොරු, අනිත් එක යොමු කියන එක. එතකොට අපි අකුරු දෙක එතකොට මේ අකුරු වලට උදාහරණ කතා කරන්නේ. එතකොට යොරු කියන එකයි යොමු කියන එකයි. යොරු කියන එක එතකොට යොරු කියලා කියන්නේ රාත්‍රී කාලය. එතකොට ඒ වගේම යොමු කියලා කියන්නේ කියවනවා. වෙබ් පේජ් එකේ මම ලින්ක් එක පස්සේ ආපහු පාරක් දාන්නම්. එතකොට එකෙන් දුර පුතාලට කලින් ඒව බලන්න පුළුවන්. අපි ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන්නේ රා කියන අකුර. රා කියන අකුර එතකොට මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන. එතකොට රා කියන අකුර ඒකත් දෙපාරක් මන් ලියන්න බලාපොරොත්තු වෙන. මොකද කලින් අපි ලියපු අකුරු, ඒක නිසා මම දෙපාරක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ස්ටෙප් එක බැලුවොත් එහෙම මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. රා කියන අකුර අපි ලිව්වේ. මන් තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට මම එක ලිව්වොත් එහෙම තව පාරක් රා කියන අකුර එතකොට ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් දෙකයි රා කියන අකුර. රා කියන අකුර. රා කියන අකුර අපි ලිව්වේ. අපි බැලුවොත් එහෙම එතකොට ඒකේ උදාහරණ මිරයි. මිරයි කියලා කියනවා අනාගතයට. මිරයි. මිරයි කියලා කියනවා අනාගතයට. අපි තාම කිසිම දෙයක් පොත්තේව මුකුත් හඳුන්වලා දුන්නේ නැහැ. ඒක නිසා මේ කොටස මේ PDF එක විතරයි අපි කතා කරන්නේ. එතකොට ඒක නිසා දුල පුතාලට තව සති දෙක තුනකින් විතර ආපහු එක දෙන්න බලාපොරොත්තු වෙන. එතකොට මේ PDF එක මිරයි. මිරයි කියලා කියන්නේ අනාගතයට. මුරා. මුරා කියලා කියන්නේ ගමට. මුරා කියලා කියන්නේ ගමට. මිරයි කියලා කියන්නේ අනාගතය. මිරයි කියලා කියන්නේ අනාගතය. මුරා. මුරා කියලා කියන්නේ ගමට.
ගමට කියන්නේ මුරා කියලා මිරයි කියලා කියන්නේ අනාගතය. අපි ඊළඟ අකුර කතා කරන්න බලාපොරොත්තු වෙනකොට අපි ඊළඟ අකුර බැලුවොත් එහෙම රී කියන අකුර රී කියන අකුරත් මම මේ දෙපාරක් ලියන්න බලාපොරොත්තු වෙනකොට අපි රී කියන අකුර බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස රී කියන අකුර එතකොට පළවෙනි ස්ටෙප් එක රී කියන අකුර පළවෙනි ස්ටෙප් එක චුට්ටක් ඉන්න දුර පුතාන අපි එතකොට මේකේ රී කියන අකුර මන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බැලුවොත් එහෙම රී කියන අකුර එතකොට රී කියන අකුර ස්ටෙප් දෙකයි පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. රී කියන අකුර. අපි එතකොට ලිව්වේ රී කියන අකුර. රී. අපි බැලුවොත් එහෙම එකට උදාහරණ රිසු. රිසු කියලා කියනවා ලේනට. රිසු කියලා කියනවා ලේනට රිංගෝ. රිංගෝ කියලා කියනවා ඇපල් වලට. රිසු කියලා කියනවා ලේනට රිංගෝ කියලා කියනවා ඇපල් වලට. රිසු කියලා කියනවා ලේනට රිංගෝ කියලා කියනවා ඇපල් වලට. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රූ කියන අකුර. රූ කියන අකුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට අපි බැලුවොත් එහෙම එතකොට රූ කියන අකුර එක ස්ටෙප් එකයි අපි බැලුවොත් එහෙම. සමාවෙන්න එක මම අපහු පාරක් ලියන්න බලාපොරොත්තු වෙනවා. රූ කියන අකුර එතකොට බැලුවොත් එහෙම රූ කියන අකුර ලිව්වේ අපි. තව පාරක් මන් ලියන්න බලාපොරොත්තු වෙන එතකොට රූ කියන අකුර එක ස්ටෙප් එකයි. රූ කියන අකුර. රූ කියන අකුර අපි ලිව්වේ. රූ කියන අකුර අපි ලිව්වේ. රූ කියන අකුරට එතකොට උදාහරණ අපි බැලුවොත් එහෙම උදාහරණ එතකොට දෙකක් තියෙනවා. රූ කියන අකුරෙත් එතකොට අපි බැලුවොත් එහෙම නෙරු
නෙරු කියල කියන්නේ නෙරු කියල කියන්නේ නිදාගන්නවා. නෙරු කියල කියන්නේ නිදාගන්නවා. එතකොට නෙරු කියල කියන්නේ නිදාගන්නවා. හරු කියල කියන්නේ වසන්ත කාලය හරු. නෙරු කියල කියන්නේ නිදාගන්නවා. නෙරු නෙරු කියල කියන්නේ නිදාගන්නවා. නෙරු කියල කියන්නේ නිදාගන්නවා. නෙමස් කියන එක එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. නිදාගන්නවා නෙරු. හරු කියල කියන්නේ හරු කියල කියන්නේ වසන්ත කාලය. නෙරු කියල කියන්නේ නිදාගන්නවා. හරු කියල කියන්නේ වසන්ත කාලයට. නෙරු කියල කියන්නේ නිදාගන්නවා. ඊළඟට හරු කියල කියන්නේ වසන්ත කාලය. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම රේ කියන අකුර රේ කියන අකුර අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එක බැලුවොත් එහෙම එතකොට රේ කියන අකුර රේ කියන අකුර ස්ටෙප් දෙකයි. අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. රේ කියන අකුර. පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. රේ කියන අකුර. රේ කියන අකුර අපි ලිව්වේ. රේ කියන අකුර එතකොට අපි දෙපාරක් ලිව්වේ. එතකොට ඒක රේ කියන අකුර අපි ලිව්වේ. ඒකට උදාහරණ අපි බැලුවොත් එහෙම රෙන්කොන්. රෙන්කොන් කියලා කියනවා නෙළුම් අලවලට. රෙන්කොන් කියලා කියනවා නෙළුම් අලවලට රෙන්කොන්. රේ කොන් රෙන්කොන් කියල කියනවා නෙළුම් අලවලට. ඊළඟට කිරෙයි. කිරෙයි කියල කියනවා. කිරෙයි කියල කියනවා ලස්සනයි කියන එකට. රෙන්කොන් කියල කියනවා නෙළුම් අලවලට. කිරෙයි කියල කියනවා ලස්සනයි කියන එකට. රෙන්කොන් කියල කියනවා නෙළුම් අලවලට. කිරෙයි කියල කියනවා ලස්සනයි කියන එකට. කිරෙයි. අපි බැලුවොත් එහෙම එතකොට ඒ කොටස රෙන්කොන් කියල කියනවා නෙළුම් අලවලට. කිරෙයි කියල කියනවා ලස්සනයි කියන එකට. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන අකුර රෝ කියන අකුර. අපි රෝ කියන අකුර ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට.
ඒකත් මන් ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එක ස්ටෙප් එකයි රෝ කියන අකුර. එතකොට රෝ කියන අකුර එතකොට කලින් රෝ කියන අකුරට සම ටිකක් සමානයි. එතකොට මේ කොටස රෝ කියන අකුර. රෝ කියන අකුර අපි ලිව්වේ. මන් ලිව්වොත් එහෙම ආපහු රෝ කියන අකුර එක ස්ටෙප් එකයි රෝ කියන අකුර අපි ලිව්වේ. රෝ කියන අකුර අපි ලිව්වේ. රෝ කියන අකුර අපි ලිව්වේ. එක ස්ටෙප් එකයි රෝ කියන අකුර අපි ලිව්වේ. අපි එතකොට ඒකට උදාහරණ කතා කරා. රොකු රොකු කියලා කිව්වේ හයට. රොකු කියලා කිව්වේ හයට. ඊළඟට කුරෝ කියලා කිව්වා කළු වලට. කළු රොකු රොකු කියලා කිව්වේ හයට. රොකු කියලා කිව්වේ හයට. මේක කුරෝ. කුරෝ කියලා කියන්නේ කළු පාට. කුරෝ කියලා කියන්නේ කළු පාට. රොකු කියලා කිව්වේ හයට. කුරෝ කියලා කිව්වේ කළු පාට. රොකු කියල කිව්වේ හයට. ඊළඟට කුරෝ කියල කිව්වේ කළු පාටට. රොකු කියල කිව්වේ හයට. කුරෝ කියල කිව්වේ කළු පාට. රොකු කියල කිව්වේ හයට. කුරෝ කියල කිව්වේ කළු පාට. අපි අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ඉතුරු අකුරු තුන. වා ඕ උන් කියන අකුරු තුන. එතකොට මේ අකුරු තුනත් ඉගෙන ගත්තාම අපි එතකොට ජපන් අකුරු සේරම අද වෙනකොට එතකොට කතා කරලා ඉවර වෙනවා. එතකොට හිරගන අකුරු සෙට් එක. එතකොට ඊළඟට ඒකේ තව ගගිගුගේ ගෝත් ඒ වගේ අකුරු ඒවා හදන ආකාරය අපි ඊළඟට කතා කරනවා. එතකොට මුලින්ම අපි ඉතුරු අකුරු තුන අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉස්සෙල්ලා. වා කියන අකුර. වා කියන අකුර අපි මුලින්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මං කීප පාරක්ම ලියනවා දුල පුතාල එක ලියන්න පුරුදු වෙන්න. එතකොට වා කියන අකුර පළවෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පහළට යන මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. වා කියන අකුර. අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. වා වා කියන අකුර අපි ලිව්වේ. ආපහු පාරක් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. වා කියන අකුර. වා කියන අකුර අපි ලිව්වේ.
අපි බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. වා කියන අකුර. මන්තාව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන එතකොට දුල පුතාල එක ලියා ගන්න එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. වා කියන අකුර අපි ලිව්වේ. වා කියන අකුර අපි ලිව්වේ එතකොට. මන්තාව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන එතකොට මේ කොටස අපි තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන එතකොට අන්තිම පාර මන් ලියන්න එතකොට දුල පුතාලා මේක එතකොට ලියන්න පුළුවන් වෙලාව ඇති කියලා හිතෙනවා. එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. වා කියන අකුර අපි ලිව්වේ වයන්න. වා කියන අකුර අපි ලිව්වේ. අපි වා කියන අකුරට උදාහරණ අපි බැලුවොත් එහෙම වනි. වනි කියලා කියනවා කිඹුලට. වනි කියලා කියනවා කිඹුලට වනි. වනි කියලා කියන්නේ කිඹුලා. වශි. වශි කියලා කියනවා වශි කියලා කියනවා රාජාලියට. වනි කියලා කියනවා කිඹුලට වශි කියලා කියනවා රාජාලියා. වනි කියලා කියනවා කිඹුලට වශි කියලා කියනවා රාජාලියට. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි ඕ කියන අකුර කලින් අපි මුලින්ම ඕ කියන අකුර අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ඕ කියන අකුරයි මේ ඕ කියන අකුරයි දෙකක්. එතකොට අපි ග්‍රැමර්වලදී භාවිතා කරන්නේ මේ ඕ කියන. දැන් අපි ඉගෙන ගන්න ඕ කියන අකුර කලින් ඉගෙන වචනවලදී ඕ කියන ඒවට භාවිතා කරන්නේ අපි කලින් ඉගෙන ගත්ත ඕ කියන අකුර. ඒක දුවල පුතාලා හොඳින් මතක තියාගන්න. එතකොට මේක ඕ කියන එක එතකොට කර්මයට පිටිපස්සෙන් එතකොට අපි භාවිතා කරනවා මේ ඕ කියන අකුර. ඒක නිසා මේක ඒ ග්‍රැමර් කියන ග්‍රැමර්වලදී විතරයි මේක ගොඩක් භාවිතා වෙන්නේ. ඒක නිසා ඒක දුවල පුතාලා මතක තියාගන්න. එකම ඕ කියන අකුර, ඒ කියන්නේ එකම ශබ්දයේ තියෙන ඕ කියන එක. එතකොට නමුත් ඒක මේ අකුර භාවිතා වෙන්නේ ග්‍රැමර්වලදී. එතකොට ග්‍රැමර්වලදී එතකොට කර්මයට පිටිපස්සෙන් භාවිතා වෙන්නේ කලින් ඉගෙනගත්ත ඕ කියන අකුර. එතකොට වචනවල ඒවයි භාවිතා වෙන්නේ. ඒක නිසා මේ ඕ කියන එක ඒක විශේෂයි. එතකොට ඒක කර්මයට පිටිපස්සෙන් විතරයි භාවිතා වෙන්නේ කියන එක මතක තියාගන්න. අපි එතකොට මේක මං කීප පාරක්ම ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට දුල පුතාලා ඒක ලියා ගන්න. එතකොට
පළවෙනි ස්ටෙප් එක අපි බැලුවොත් එහෙම මේ හරහට ලියවෙන එක. දෙවෙනි ස්ටෙප් එක උඩ ඉඳන් පහළට එන කොටස මේක. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර අපි ලිව්වේ. මං තව පාරක් ලිව්වොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක මේ හරහට ලියන එක. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර අපි ලිව්වේ ඕ. මං තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර අපි ලිව්වේ. මං තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර අපි ලිව්වේ. මම තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන එතකොට මේ අවස්ථාවද මේ ලියන්නේ කර්මයට පිටිපස්සේ ලියවෙන ඕ කියන අකුර. කර්මයට පිටිපස්සේ මේක ලියවෙන්නේ ඒක අපි බැලුවොත් එහෙම ඕ කියන අකුර පළවෙනි ස්ටෙප් එක මේ හරහට ලියවෙන කොටස. දෙවෙනි ස්ටෙප් එක උඩ ඉඳන් පහළට ලියවෙන මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් තුනයි ඕ කියන අකුර. තව පාරක් මන් ලිව්වොත් එහෙම එතකොට මේ කර්මයට පිටිපස්සෙන් අපි ලියන ඕ කියන අකුර අපි මේ ලිව්වේ. තව දෙපාරක් විතර මන් ලියන්න බලාපොරොත්තු වෙන එතකොට පළවෙනි ස්ටෙප් එක මේ හරහට ලියවෙන කොටස. දෙවෙනි ස්ටෙප් එක උඩ ඉඳන් පහළට මේ ලියවෙන කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර. අපි ලිබැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර. තව පාරක් ලියන්න බලාපොරොත්තු වෙන මං අන්තිම පාර ලියන්නේ එතකොට අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ඕ කියන අකුර අපි ලිව්වේ. ඕ කියන අකුර මේ අකුර එතකොට කර්මයට පිටිපස්සෙන් භාවිතා වෙන්නේ. කර්මයට පිටිපස්සෙන් මේක භාවිතා වෙන්නේ. එතකොට මේක වචනවල මැදට භාවිතා කරන්න නැහැ. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒක කර්මයට පිටිපස්සේ මේ ඕ කියන අකුර භාවිතා වෙන්නේ.
කර්මයට පිටිපස්සෙන් භාවිතා වෙන්න එතකොට. අපි එතකොට උදාහරණ බැලුවොත් එහෙම එතකොට මේකෙදි එක් උදාහරණ දෙකක් තියෙන එකක් හොන් ඕ යොමු. හොන් ඕ යොමිමස් කියලා කියනවා පොත කියවනවා. පොත කියන එක තමයි කර්මය. පොත කියන එක තමයි කර්මය. එතකොට ඒකට පිටිපස්සෙන් එතකොට මේක භාවිතා වෙනවා හොන්. හොන් කියලා කියන්නේ පොත කියන එක හොන්. ඕ කියලා කියන්නේ මෙතන මේ කර්මයට පිටිපස්සෙන් භාවිතා වෙන්නේ. එතකොට හොන් කියලා කියන්නේ කර්මය. එතකොට හොන් ඕ යොමි යොමු කියලා කියන්නේ එතකොට යොමු කියලා කියන්නේ අපි කෙලින්ම එතකොට ඩික්ෂනරි ෆෝම් එක නිසා ඒක යොමිමස්. හොන් ඕ යොමිමස් යොමු කියන එක යොමිමස් කියලා වෙනව. එතකොට මෙතන යොමු කියලා තියෙන මෙතන එතකොට හොන් ඕ යොමිමස් කියලා අපි කියන්නේ පොත කියවනවා. හොන් කියලා කියන්නේ පොත, යොමු යොමිමස් කියලා කියනවා කියවනවට. යොමු කියලා කියන්නේ ඩික්ෂනරි ෆෝම් එක. එතකොට අපි ඒක එහෙමම කියන්නේ නැහැ. එතකොට යොමිමස් කියලා අපි ඒකට කියන්නේ හොන් ඕ යොමිමස් පොත කියවනවා. ඊළඟට මෙතන බැලුවොත් එහෙම මිසු ඕ නොමු නොමිමස් නොමිමස් මේක නොමු. නොමු කියලා කියන්නේ බොනවා කියන එක. නොමු ඩික්ෂනරි ෆෝම් එක. එතකොට ඒක අපි මේ කාටවත් කියන්නේ නැහැ ඩික්ෂනරි ෆෝම් එකෙන්. එතකොට නොමු නොමු කියලා ඒක ඩික්ෂනරි ෆෝම් එක ඩික්ෂනරි සර්ච් කරන විදිය. එතකොට ඒක අපි කියන්නේ නොමිමස්. මිසු ඕ නොමිමස්. එතකොට මෙතන කර්මය මිසු කියන එක, කියන්නේ වතුර. මිසු කියලා කියන්නේ වතුර. හොන් කියලා කියන්නේ පොත. පොත කියවනවා. යොමු කියලා කියන්නේ යොමිමස් කියලා කියන්නේ කියවනවා. නොමිමස් කියලා කියන්නේ බොනවා. මේක කියවනවා. එතකොට හොන් ඕ යොමිමස් පොත කියවනවා. මිසු ඕ නොමිමස් වතුර බොනවා කියන එක. ඒක තමයි එතකොට අපි මෙතන උදාහරණ දෙකකට කතා කරේ. අපි අදට කතා කරන අන්තිම අකුර අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අල්නයන්. න් කියන එක අල්නයන්, කියන්නේ න් කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දුර පුතාලා මතක තියාගන්න න් කියන අකුරෙන් පටන් ගන්න වචන එකක්වත් ජපන් භාෂාවේ නැහැ. මැදට එනවා. නමුත් න් කියන අකුරෙන් පටන් ගන්න වචන එකක්වත් ජපන් භාෂාවේ නැහැ. එක ස්ටෙප් එකයි තියෙන්නේ මේ ආකාරයට. න් කියන අකුර අපි ලිව්වේ අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව එතකොට මේ කොටස න් කියන අකුර අපි ලිව්වේ. මේ කොටස එතකොට අපි බැලුවොත් එහෙම න් කියන අකුර අපි ලිව්වේ. තව පාරක් මන් ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට ලිව්වොත් එහෙම මේ කොටස න් කියන අකුර. අපි බැලුවොත් එහෙම මේ කොටස
න් කියන අකුර. තව පාරක් මන් ලියන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස. න් කියන අකුර අපි ලිව්වේ. මන් තව දෙපාරක් ලියන්න බලාපොරොත්තු වෙනකොට මේක එක ස්ටෙප් එකයි තියෙන්නේ මේ කොටස. න් කියන අකුර අපි ලිව්වේ. මේ කොටස එතකොට එක ස්ටෙප් එකයි තියෙන්නේ. න් කියන අකුර අපි ලිව්වේ. අන්තිම පාරමන් ලියන්න එතකොට එක ස්ටෙප් එකයි තියෙන්නේ මේ කොටස. න් කියන අකුර අපි ලිව්වේ. ඒකට උදාහරණ අපි බැලුවොත් එහෙම යොන් යොන් කියල කියනවා හතරට යොන් යොන් කියල කියනවා හතරට එතකොට හතරට කියනවා යොන් යොන් කියල කියනවා හතරට ඊළඟට සෙන් කියල කියනවා දාහට සෙන් කියල කියනවා දාහට යොන් කියල කියනවා හතරට සෙන් කියල කියනවා දාහට. එතකොට අපි මෙතන කතා කරේ එතකොට යොන් කියල කියනවා හතරට සෙන් කියල කියනවා දාහට. එතකොට අපි මෙතෙක් වෙලා එතකොට අකුරු සේරම අකුරු 46ම අපි කතා කරලා තියෙන්නේ. එතකොට ඒක භාවිතා කළා අපි ඉස්සරහට ගගියු ගෙගෝ පපිපු පෙපෝ ඒ වගේ අකුරු හදන විදිය කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට හිරගනා හෝඩිය සේරම අකුරු අපි කතා කරලා තියෙන්නේ. එතකොට ඒකේ අකුරු භාවිතා කළා ඉතුරු අකුරු ටික එතකොට හදන විදිය අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දුල පුතාලා මේ අකුරු 46 හරියට ලියන්න පුරුදු වෙන්න. මොකද ඉස්සරහට එතකොට අපි කතා කරන අකුරු ඒවා මේව භාවිතා කළා හදන අකුරු. ඒක නිසා මේ අකුරු 46 අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න. අපි මෙතනින් එතකොට පන්තිය නතර කරන්න බලාපොරොත්තු වෙනව. එතකොට දූල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ඒ වගේම වෙබ් පේජ් එකේ සේරම මෙතෙක් කල් කතා කරපු අපි මේ පාඩම් ටික දාලා තියෙන දූල පුතාලට ඒක ඒ වෙබ් පේජ් එකේ එතකොට මේ පුළුවන් ඔව් කියන්න. ඊළඟ දවසේ මොනවද තියෙන්නේ? ඊළඟ දවසේ එතකොට අපි ඉතුරු අකුරු ටික හදන්නේ කොහොමද කියන එක අපි කතා කරන්නේ. එතකොට අකුරු ඊළඟ අකුරු ටික හදන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මේ වෙබ් පේජ් එකේ පුළුවන් පාසල.ඕකියෝ කියලා චෙක් කරාම ඒකේ බේසික් මේ මූලික ජපන් භාෂාව කියන එකේ අපි කලින් කතා කරපු එතකොට පාඩම් 15ක් දැන්ට දාලා තියෙනවා වෙබ් පේජ් එකේ දූල පුතාලට. එතකොට ඒක බලන්න පුළුවන්. අද 16 වෙනි පාඩම අපි අද කතා කරේ. එතකොට දූල පුතාලට එතකොට ඒකේ ඒ කොටස් බලන්න පුළුවන්. මේ පන්ති ඉවරුනහම 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි පන්තිය තියෙනවා. ඒක නිසා 10 ශ්‍රේණියේ දූල පුතාල එහෙමම ඉන්න ඉංග්‍රීසි පන්තියට. එතකොට තව ටිකකින් ඉංග්‍රීසි පන්තිය පටන් ගන්නවා 10 ශ්‍රේණියේ මේ ලින්ක් එකේම. තියෙනවා පුතා මේ ලින්ක් එක වෙනස් ඉඳ ඒකට සම්බන්ධ වෙන්න. ඕකේ සයෝනරා. ඕකේ සයෝනරා.